සුබ දවසක් වේවා. උපස සාමාන්‍ය පෙළ විභාගෙ ළඟ නිසා නාට්‍ය රංග කලාව ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරන්න ඕනි කියලා හිතුවා. ඉතින් අද කතා කරන්න යන්නේ 2021 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ. මේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක ඔබට ලැබෙන්නේ එක්ක විකෘති නාට්‍යයෙන් එක්ක දික්කල කාලගොඩ නාට්‍යයෙන්. මේ 2021 ප්‍රශ්නේ හම්බෙලා තියෙන්නේ විකෘති නාට්‍ය ඇසුරේ. ඉතින් විකෘති නාට්‍යයේ අහලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නේ තමයි විකෘති නාට්‍ය රචනා කොට අධ්‍යක්ෂණය කළේ කවුද? සෝමලතා සුභසිංහ මහත්මිය. එම නාට්‍යයේ පළමු මහජන දර්ශනය වේදිකාගත කළ වර්ෂය සහ රංගහල කුමක්ද? 1982 ලයනල් වෙන් රංගහලේ තමයි මේ නාට්‍ය රඟදැක්වේ. ඉහත නාට්‍යයේ ප්‍රියංගනී පෙනී සිටින විභාගය සහ විෂය ධාරාව කුමක්ද? අපොස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව. ඒ කියන්නේ බයෝ සයන්ස්. මේ නාට්‍යයේ යෞවන ප්‍රශ්න නියෝජනය කරන පිරිමි චරිත දෙකක් නම් කරන්න. සරණපාල සහ ජගත් කියන චරිත දෙක. ඒ වගේම මේ නාට්‍ය ප්‍රධාන ගැටුම ඇති වෙන්නේ කවර අයගේ අපේක්ෂාවන් අතරද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ ප්‍රශ්නට මේ උත්තර තුනෙන් ඕන එකක් ලියලා තිබුණොත් නිවැරදි පිළිතුර විදිහට බාරගත්තා. දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ අපේක්ෂාවන් අතර, ඒ වගේම ප්‍රියංගනී සහ හිල්ඩා අතර, එහෙම නැත්නම් දුව සහ මව අතර කියලා ලියලා තිබුණා නම් ඔබට ලකුණු ලැබුණා. විකෘති නාට්‍ය තේමාව කුමක්ද? නූතන තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හමුවේ බිඳ වැටෙන යෞවනත්වයේ ඛේද වාචකය. මේ අදහස නාට්‍ය පුරාම ගලා යන තේමාවක් විදිහට නාට්‍ය කියෙව්වොත් ඔබට තේරෙනවා. ස්තුතියි.